ශ්‍රීලංකා ක්‍රිකට් කණ්ඩායම පසුගිය වසරේ දරුණු පරාජයන්ට ලක් වෙද්දී ශ්‍රීලංකා කණ්ඩායමේ ජාමි බේරගන්න ඉතුරුනේ ඩුබායිවලදී පාකිස්තානය පරාද කරලා ලංකාව ගත්ත වාර්තාගත ජයග්‍රහණය තමයි. මේ ජයග්‍රහණය පිටපස හිටපු ප්‍රධාන චරිතයක් තමයි දිනේෂ් චන්දිමාල් කියන්නේ. චන්දි ඒ තරගාවලියේ ප්‍රතිකරුවෙක් වගේම නායකයෙක් විදිහටත් හොඳ දක්ෂතා පෙන්වන්න සමත් වුණා. 2018 ආරම්භයේක බංග්ලාදේශයට ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට තුන්කොන් තරගාවලියේ පළවෙනි තරග දෙකේම පරාජයන්ට මුහුණ දෙන්න වුණා. නීති නායකයා විදිහට කණ්ඩායමෙක ගිය ඇන්ජලෝට ආබාධයකට ලක් වෙන්න වුණා. ඒ විදිහ හොඳට ලකුණු අතර හිටපු කුසල්ටත් ආබාධයකට ලක් වෙන්න වුණා. මේ හැමදේම නරකට බලපාද්දී නායකත්වය ලැබුණු චන්දිමාල් තරගාවලියේ තිබුණු එක් දින ටෙස්ට් සහ T20 තරගාවලි තුනම දිනන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අනාගතයට සුබ පෙරණිවිති පහළ කරමින්. අපි ගොඩක් දුෂ්කර කාලයක් පහු කරලා මෙතනට ආවේ. මම හිතනවා මේ ජයග්‍රහණයක අපිට පුළුවන් වුණා අපේ ප්‍රධාන ඉලක්කය වුණු ලෝක කුසලානය ගැන හිතන්න. අපි මේ තරගාවලියේ කණ්ඩායමක් විදිහට නෙමෙයි සෙල්ලම් කළේ. අපි සෙල්ලම් කළේ එක පවුලක් වගේ. මේ විදිහට දිනුවේ ශ්‍රී ලංකාව කාලයක් තිස්සේ සොයසොයා හිටපු කණ්ඩායමේ සංචිතයේ නියම විදිහට හඳුනා ගන්න පුළුවන් වුණ නිසා කියලා චන්දිමාල් කියනවා. අපි කාලයක් ඉඳන් සෙව්වේ මේ සංහිතිය තමයි. ප්‍රවීණ ක්‍රීඩකයෝ වගේම තරුණ ක්‍රීඩකයෝත් කණ්ඩායමට ඉන්න ඕන. අපිට දැන් ඒ විදිහේ කණ්ඩායමක් ඉන්නවා කියලා මම හිතනවා. කුසල් කණ්ඩායමේ ආරම්භක ප්‍රතිකරුණෙක් වගේම කණ්ඩායමේ ඇතුළේ තියෙන තරගයක් කණ්ඩායමේ හොඳට ඉස්සරහට බලපායි කියලා චන්දිමාල් කියනවා. කුසල් එතන වැඩපෙන්නලා තියෙනවා. අනික කුසල් දකුණත් ප්‍රතිකරුවෙක් නිසා කණ්ඩායමට හොඳයි. වමත් ආරම්භක ප්‍රතිකරුවෙක් එක්ක දාද්දී දකුණත් වමත් සංයෝගය අපිට තියාගන්න පුළුවන්. දැන් සංජිතේ ඉන්න අයටත් කණ්ඩායමට එන්න වැඩපෙන්නන්න ඕන. ওই තරගය තමයි අවශ්‍ය. මේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ගැන හොඳ සලකුණක්. ක්‍රිකට් පිටියේ සිදුවන මෙවැනි සුවිශේෂීදී බලන්න ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම වීඩියෝට පහලින් තියෙන රතුපාට බටන් එක ක්ලික් කරලා අපි subscribe කරන්නත් යාළුවෙකුට බලන්න වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. තවත් අලුත් වීඩියෝකින් හමු වෙන තුරු ක්‍රිකට් ලංකා තුලින් ඔබට සුබ දවසක්.